ඔබ නැවතත් බ්‍රහස්පතින්දා නුගසෙවන සමග ඔන්න සජීවී වේකත වෙනවා. උදෑසන ඉඳලා බොහෝ තොරතුරු අපි ඔබත් සමග බෙදා හදාගත්තා. මේ සූදානම් වෙන්නේ අද බ්‍රහස්පතින්දා නුගසෙවනෙන් ටිකක් මේ දවස්වල සමාජයේ අවධානයට ටිකක් වැඩිපුර ලක් වෙලා තියෙන වැඩිපුර කතාබහට ලක් වෙන ශාස්ත්‍රයක් පිළිබඳ කතා කරන්න. ඒ ශාස්ත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් පිළිබඳ ටිකක් වැඩිපුර අපි කතා කරන්න සූදානම්. අටුවා ටික අවශ්‍ය නැහැ. මහජන බැංකුව ගැන ඔන්න අද නුගසෙවනෙන් අපි කතා කරනවා. එවෙනුවෙන් අපි ආරාධනා කරා නුගසෙවන මහජන බැංකුවේ සහකාර සාමන අධිකාරිණී ආයතනික සහ අක්වෙරළ බැංකු කටයුතු ධම්මිකා දසනායක මහත්මිය ආයිබෝන් සුබ උදෑසනක් කියලා මුලින්ම නුගසෙවනට පිළිගන්නවා. හරි. මහජන බැංකුව ගැන අපි කතා කරනකොට ඉතිහාසයේ සෑහෙන දුරකට යනවනේ. ඒ නිසා අපි එතනින්ම කතාව පටන් ගමු. මහජන බැංකුව බිහි වෙන්නේ ඇයි? බිහි වෙන්නේ කවද්ද? සහ ඔබතුමිය කොහොමද මහජන බැංකුව හඳුන්වන්නේ? අරුණි 1961 වර්ෂයේදී මහජන බැංකුව බැංකු ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වෙනකොට බැංකු කටයුතු වලට අවතීර්ණ වෙනකොට එදා මහජනතාව බැංකු කටයුතු ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ලංකා බැංකුව වගේ බැංකුවක් රටේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරද්දී රටේ තියෙන සාමාන්‍ය ජනතාවට මහජන බැංකු කටයුතු කරගැනීමේ අවශ්‍යතාවයක් සමූපකාර සංග ව්‍යාපාරය තුලින් ඇති වුණා. ඒ කියන්නේ එදා විධිමත් ආයතනයක් විදිහට ජනතාව සමග සම්බන්ධ විච ආයතනයක් තමයි සමූපකාර ව්‍යාපාරය කියන්නේ. ඒ සමූපකාර ව්‍යාපාරයේ කටයුතු කරගෙන යද්දී ඔවුන්ට ඔවුන්ගේ බැංකු කටයුතු කිරීමේ අවශ්‍යතාවය, ඒ කියන්නේ බැංකු කටයුතු කිරීම විධිමත්ව කරගෙන යාමේ අවශ්‍යතාවයට බැංකුවක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය ඇති වුණා. ඔවුන්ගේ අරමුණ පෙරදැරි කරගෙන තමයි මහජන බැංකුව බැංකු ශ්‍රේෂ්ඨයට ඉස්සලාම අවතීර්ණ වෙන්නේ. ඒ අනුව අපගේ මූලික අරමුණු එදා ඉඳන්ම විහිදුනේ සමූපකාර ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසලා දෙන්න. ඒ විතරක් නෙමෙයි, ඒ හානුබද්ධිත ග්‍රාමීය බැංකු බැංකුකරණයට අවශ්‍ය මූලීය මෙහි පහසුකම් සලසන්න. ඒ වගේම රටේ තියෙන කෘෂි කර්මාන්තය, දේශීය කෘෂි කර්මාන්තයේ කර්මාන්තයේ නගා සිටීමට අවශ්‍ය මූල්‍ය පහසුකම්, ඒ වගේම වාණිජ බැංකු කටයුතු, උකස් බැංකු කටයුතු වගේ බැංකු කටයුතු ගණනාවක් ආවරණය කරමින් තමයි මහජන බැංකුව ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයට පැමිණෙන්නේ. එදා මෙදා තුර සමාජයේ හිටපු සියලුම තලවල සීලම් ගණඳුන කරුවන්ට ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ හදවතට ඔවුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරමින් අපි කියනවා මූල්‍යමය සාක්ෂරතාවයේ දිනින් දින වර්ධනය කිරීම. ඒ කියන්නේ අපි ෆයිනෑන්ෂියල් ලිටරසි කියලා කියනවා. ජනතාවට ලබා දෙමින් ජනතාව සමග ඉතාම සුහදශීලීව සමීපව කටයුතු කර එදා පටන්ම කටයුතු කරපු බැංකුවක් තමයි මහජන බැංකුව කියන්නේ. ඒ අපි හිටපු ඒ සමීපතම සේවාව නිසා අද රටේ තුනෙන් දෙකකට වඩා වැඩිපුර ජනතාවක්, ඒ කියන්නේ මිලියන 14.5කට වඩා අධික ගණිතම කාර්ය සංඛ්‍යාවක් මහජන බැංකුව සමග අත්වල බැඳගෙන තියෙනවා. ඔවුන්ගේ ඉතාම මහන්සියෙන් උපයාගත් ධනය රුපියල් ට්‍රිලියන 2කට ආසන්න ප්‍රමාණයක් මහජන බැංකුවට බාර දීලා තියෙනවා පරිසංක ලේකම්ලන්ට අපව ලබලා දෙන්න. ඒ අනුව මහජන බැංකුවක් විදිහට රටේ ඕනම තැනක ඉන්න ව්‍යාපාරික ගණදෙනුකරුවන්ට බැංකු ගණදෙනුකරුවන්ට ඉතාම ඉක්මනින් බැංකු කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන් වෙන විදිහට රට පුරාම ව්‍යාප්ත කරපු ශාඛා ජාලයක් අපි පිහිටුවලා තියෙනවා. මගේ බැංකුවේ තමයි ලොකුම ශාඛා ජාලය තියෙන්නේ. අපිට ශාඛාවන් 743කට අධික ප්‍රමාණයක් මුළු ලංකාව පුරාම විසිරලා තියෙනවා. ඒ නිසා ඕනම රටේ ඕනම තැනක ජීවත් වෙන ගණදෙනුකරුවෙකුට ඉක්මනින් බැංකුවට ළඟා වීමේ හැකියාව අපි මෙතෙන් වෙනකොට ලබා දෙලා තියෙනවා. එතකොට එදා මෙදා තුර ජනතාවත් එක්ක ඉතාම සමීපතව ආපු මේ ගමනේදී අද වෙද්දී අපි සියලුම සමාජ තලයන් ආවරණය කරන වෙන විදිහට සියලුම වයස් කාණ්ඩවල තියෙන ගණදෙනුකරුවන් ආවරණය කරන විදිහට, ඒ කියන්නේ ග්‍රාමීය ජනතාව, ව්‍යාපාරික ජනතාව, ඊට පස්සේ නාගරික මේ කාර්යබහුල ජනතාව, ඒ වගේම යෞවන ජනතාව, ඒගොල්ලන් තමයි අද වෙද්දී දවසින් දවස දියුණු වෙන, දවසින් දවස වෙනස් වෙන, සේවාවක් වෙනස්ම ආකාරයකින් බලාපොරොත්තු වෙන කාණ්ඩ. ඒ හැම කාණ්ඩයක්ම ආවරණය වෙන විදිහට බැංකු කටයුතු සලසන්න මහජන බැංකුව සමත් වෙලා තියෙනවා. මම ඔයාලට කෙටියෙන් සංක්ෂිප්තව කිව්වොත් මහජන බැංකුව කියන්නේ කවුද කියලා, කොහොමද මම හඳුන්වලා දෙන්නේ කියලා, රජයේ විශ්වාසනීයත්වය ආරක්ෂාව තියන, රජයේ රටේ සුභසිද්ධියට දායක වෙන, ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමට දායක වෙන ජනතාවගේ මූල්‍ය ආයතනයක් තමයි මහජන බැංකුව කියන්නේ.
හොඳයි බොහොම පැහැදිලි පැහැදිලි කිරීමක් මහජන බැංකුවේ ආරම්භයේ සහ අද දක්වා සිදු වූ විකාශනය පිළිබඳව මේ ඒ ඉතිහාස කතාව මේ වෙන අද දවස වෙනකම් ආපු නිසා මම මෙහෙම ප්‍රශ්නයක් අහනම් දැන් අද වෙනකොට අපේ රටේ තියෙන මේ ආර්ථික පසුබිමත් එක්ක ආර්ථික තත්ත්වයත් එක්ක මහජන බැංකුව සුවිශේෂී වෙන්නේ කොහොමද ඔව් බැංකුවක් විදිහට ගත්තම හැම බැංකුවම දෙන්නේ ඊටාම සමාන පහසුකම් තුනක්. ඒ වුණාට ඇයි මහජන බැංකුව සුවිශේෂී වෙන්නේ කියලා මම ඔබට කියන්නම්. මහජන බැංකුව කියන්නේ ලාභයේ පමණක් අරමුණු කරගත් මූල්‍ය ආයතනයක් නෙවෙයි. ඒකෙන් මම කියන්නේ නැහැ මහජන බැංකුවේ ලාභ ලබන්න ඕනේ නැහැ කියලා. මොකද මහජන බැංකුවේ මූල්‍යමය ස්ථාවරත්වය, මූල්‍යමය ශක්තිමත්භාවය මගේ ගණදෙනු කරුවන්ට අවශ්‍යයි. අපි මේ වෙද්දි මගේ බැංකුව ප්‍රධානම ශක්තිමත් මූල්‍ය ආයතනය විදිහට මේ දෙවන ස්ථානයේ පසු වන රාජ්‍ය සතු ව්‍යාපාරික ආයතනය මගේ මේ වෙද්දි අපේ බැංකුවේ වත්කම ට්‍රිලියන 3කට ආසන්න ප්‍රමාණයක් රුපියල් ට්‍රිලියන 2.7ක වත්කම් ප්‍රමාණයක් වැඩිම ප්‍රාග්ධන අනුපාතයක් සහ ශක්තිමත් මූල්‍යමය ආයතනයක් ඒ වුණාට අපේ බැංකු කටයුතු දිවෙන්නේ හුදෙක්ම ලාභයේ පදනම් කරගෙන විතරක් නෙමෙයි ඊට එහා ගිය පුළුල් ශේෂ්ත්‍රයක් කරා පුළුල් ශේෂ්ත්‍රයක කාර්යභාරයක් අපි ජනතාවට ඉෂ්ට කරනවා. හැබැයි අපි ඒකම අපි ලාභයක් ලබනවා නම් ඒ ලාභයේ සියල්ලම රටේ සංවර්ධනයට යොමු කරනවා කියන එක තහවුරු කරන්න පුළුවන්. ඒ මං කිව්වේ රටට. ජනතාවක පැත්තට ආවම අරුන් මට කියන්න පුළුවන් ජනතාවට අත්‍යවශ්‍ය වෙන වෙලාවට. ඒ කියන්නේ ජනතාව පීඩාවට පත්වෙච්ච හැම අවස්ථාවකින් මහජන බැංකුව පළවෙනියෙන්ම ජනතාවට සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට පසුගිය දව කාලයේ තිබුණු COVID-19 වසංගතය වෙලාවේදී ජනතාවගේ ජීවන මට්ටම පහළ හෙළුණා. ඒ වගේම ව්‍යාපාරික ක්ෂේත්‍රයන් කඩා වැටුණා. මේ කඩා වැටීම කලමනාකරණය කරගෙන ඉදිරියට ගෙන යාම සඳහා මහජන බැංකුව සාමාන්‍ය ජනතාව ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව ගත්තොත් 21000කට වඩා වැඩි ප්‍රමාණයක් ලීසින් පහසුකම් ලබා ගත ගණදෙනු කරුවන් ගත්තොත් 55000කට අධික ප්‍රමාණයක් වගේ ලොකු විශාල ප්‍රජාවකට මහජන බැංකුවේ යෝජනාවලියකට අනුගත වෙලා රුපියල් බිලියන 4කට වඩා අධික පොලි සහනයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් රජයේ සතු බැංකුවක් විදිහට රාජ්‍ය ව්‍යවසායකයන්ට රටේ සාමාන්‍ය ආර්ථික කටයුතු කරගෙන යන ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියන ආනයන මූලික කරගත් රටක්. ඒ නිසා ආනයනයට අවශ්‍ය ඒ කියන්නේ රටේ තියෙන තෙල්, පෙට්‍රල්, ඩීසල් ටික ගේන්න රටේ අඳුරේ තබන්න නැති වෙන්න අවශ්‍ය ගල් අඟුරු ආනයනය කරන්න අද වෙද්දී අපි ගල් අඟුරු ආනයනයේ මූලිකත්වයේ දැරලා ඒකට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබලා දෙනවා. රටට අවශ්‍ය බෙහෙත් ටික පොහොර ටික හැමදේම ලබා දීම සඳහා අපි මූල්‍යමය සහයෝගය ලබා දෙන ප්‍රමුඛතම ආයතනයක් තමයි මහජන බැංකුව කියලා කියන්නේ. එතකොට ඊට අමතරව සමෘද්ධි විශ්‍රාම වැටුප් ඒ වගේම රාජ්‍ය විසින් ඒ අවස්ථාවවලදී තීරණය කර ලබා දෙන තීරණය කරපු සියලුම ආධාර අපේ දැවැන්ත ශාඛා ජාලයේ පාවිච්චි කරලා ජනතාවට ලබා දීම සඳහා අපි ඊටාම ප්‍රමුඛතව කටයුතු කරපු බැංකුවක් විදිහට මට වඩා හඳුන්වලා දෙන්න පුළුවන් මහජන බැංකුව. ඔය පිළිතුරටම අපිට එකතු කරන්න පුළුවන් නේද දැන් අපේ රටේ ආර්ථිකයට ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බැංකුව දක්වන දායකත්වයත් මම හිතන්නේ ඔය පිළිතුරටම අපිට එකතු කරලා ඉදිරියට කතාව අරගෙන යන්න පුළුවන් කියලා. ඔව් අරනේ. රටේ ආර්ථිකයට මම ඉස්ලාම රටට කරන දායකත්වය කියලා කියන්න. රටේ ආර්ථිකයට අපි දැනට මේ වෙද්දී ලාභාංශ බදු විදිහට රජයට බිලියන 45කට වැඩි ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම රජයට දෙන්නේ අපි රටේ සංවර්ධනයට දායක කරගන්න. ඒ වගේම අපි රාජ්‍ය බාංකුවක් විදිහට රජයේ ව්‍යවසායකයන්ට රජයේ ව්‍යවසායික ආයතනවලට ණය මූල්‍යපොයමේ පහසුකම් ලබා දීමට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. රජයේ තියෙන සියලුම ප්‍රමුඛතම ආයතනවලට මම ඔයාලට කිව්වොත් අපේ ණය කලමින් 50%කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම වටිනාකමින් ගත්තොත් රුපියල් බිලියන 750කට අධික ණය කලමක් අපි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට, ලංකා කෝල් සමාගමට, රාජ්‍ය ඖෂධ නිධිගත් සමාගමට, ඒ වගේ ප්‍රබල සමාගම් හැම රජයේ සමාගමවලට අපි ලබලා දීලා තියෙනවා රටේ ආර්ථික කටයුතු ස්ථායීව සමතුලනය කරගෙන අරගෙන යන්න. ඒ මං කියුවේ රටට. ජනතාව පැත්තට මං ගත්තාම ජනතාවගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කරන්න
අපි මේ වෙද්දි බිලියන 55කට වඩා වැඩි ණය ප්‍රමාණයක් දීලා තියෙනවා ලංකාවේ ඉන්න ව්‍යවසායකයන්ගේ ව්‍යවසායකත්වයේ දිනු කරන්න ඔවුන්ගේ ඔවුන්ට වෙළඳපොළක් ලබලා දෙන්න ඔවුන් ගණදුරුකරුවන් සමග සම්බන්ධ කරන්න ඒ වගේම ලංකාවේ ඇතුළේ විතර නෙමෙයි දේශීය වෙළඳපොළ විතර නෙමෙයි විදේශ වෙළඳපොළට කොහොමද සම්බන්ධ කරන්නේ ඒ සම්බන්ධ කරන්න අවශ්‍ය අනුබද්ධිත ආයතන තියෙනවා රටේ ගතම ජාතික EDB කියලා කියනවා Export Development Board BUI එක ඊට පස්සේ Ministry of Trade ඒ වගේ ආයතනත් එක්ක මිනිසුන්ව සම්බන්ධ කරන්නේ කොහමද ඒ ඒ ඒ ඒ හැම කටයුත්තක්ම මූලිමේ සහයට අමතරව අපි ලබලා දෙනවා ඒ 90 බිලියන 55කට අධික ණය කලඹක් අපි සුළුහා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයන් ලබලා දෙනවා කියනවා ඒකම කාන්තා ව්‍යවසායකත්වයේ කියන එක වර්ධනය කරන්න අපි ප්‍රබලව උදව් කරනවා ලංකාවේ ඉන්න කාන්තාවන් හරිම දක්ෂයි හරිම ව්‍යවසායකත්ව ගුණාංග තියෙන කාන්තාවන් ඉන්නවා ඔවුන්ගේ ව්‍යවසායකත්වය වැඩි දියුණු කරන්න ඔවුන් මේ ජාත්‍යන්තර සහ දේශීය වෙළඳපොළට ළඟා කරගන්න ඒක නවතීර්ණය කරගන්න ණය මුදල් අපි දැනට ලැබලා තියෙනවා මිලියන රුපියල් මිලියන 300කට වඩා අධික ප්‍රමාණයක් ඒ වගේම ගුරුවරුන්ට මාධ්‍ය වේදීන්ට වගේ වෘත්තීය වේදීන්ට රුපියල් මිලියන 500කට වඩා අධික ණය ප්‍රමාණයක් අපි මේ වෙද්දි ලබලා දීලා තියෙනවා. ඒ වගේම ආරුණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ගැන අපි වැඩිපුර අවධානයක් යොමු කරනවා. අද වෙද්දි අධ්‍යාපනයේ තාක්ෂණයත් එක්ක බලනුබද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ලැප්ටොප් පරිගණක ලබා ගන්න විශ්වවිද්‍යාල සිසුන්ට මේ වෙද්දි මිලියන 350කට වඩා අධික ණය ප්‍රමාණයක් ලබලා දීලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් එළියට එන දැනුමින් පරිපූර්ණ සහ ඒ වුණාට ව්‍යවසායකත්වයට ආධුනික සිසු පිරිසක් සමාජයට එද්දී රටට බරක් නොවේ සමාජයට බරක් නොවේ ඒ ළමයින්ගේ ජීවිතයට බරක් නොවේ ව්‍යවසායකත්ව ගුණාංග තියෙන දක්ෂතා තියෙන ළමයින් හඳුනගෙන අපි වෙනම පුහුණු වැඩසටහනක් කරගෙන යනවා මහජන බැංකුව විසින් වාර්ෂික කාලයක් පුරාවට ඒ ළමයිව බලා ගන්නවා ඔවුන්ට ව්‍යවසායක ගත ගුණාංග වැඩිපුර වැඩි දියුණු කරන්න අවශ්‍ය මූලමය ශක්තිය ලබා දෙන්න ඒ වගේම අවශ්‍ය වෙළඳපොළ හඳුන්වලා දෙන්න කියන හැම කාර්යයකටම අපි දායක වෙලා තියෙනවා ඒ වගේම ඒ විතරක් නෙමෙයි රටේ දැන් අද පවතින ප්‍රබල ඉල්ලීමක් අනුව විදේශ ප්‍රේෂණ වැඩි කරන්න අපි විශේෂ අපනයන සංවර්ධන වැඩපිළිවෙළ දිවයිනේ පුරාම ක්‍රියාත්මක කරනවා අපි ඒවට කියන එක්ස්පෝර්ට් හබ් කියලා ඒක හැම රීජනල් එක්ස්පෝර්ට් හබ් කියලා අපේ ප්‍රාදේශිකයන් වලට එක්ස්පෝර්ට් හබ් ඇති කරලා ජාත්‍යන්තර වෙළඳපොළට අවතීර්ණ කරන්න පුළුවන් නිමවීමක් හදන්න පුළුවන් දක්ෂතා තියෙන හැකියාවන් තියෙන ජනතාව අපිත් එක්ක යොමුගත කරගෙන ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් මූල්‍ය පහසුකම් නෙමෙයි අර මම කලින් සඳහන් කරා වගේ සියලුම පහසුකම් ලබා දෙන්නට මහජන බැංකුව මේ වෙනමකට කටයුතු කරලා තියෙනවා. හොඳයි දැන් මේසා විශාල කාලයක් මේසා විශාල සේවයක් කරන සහ කරමින් ඉදිරියට යන බැංකුවක් විදිහට මුණ දෙන්න සිද්ධ වෙන අභියෝගත් සෑහෙන ඇතිනේ දැන් මේ කාලේ නම් ටිකක් වැඩිපුර ඔන්න සමාජයේ කතාබහට ලක් වෙනවා පොලි අනුපාත පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරනවා බැංකු ශාස්ත්‍රය පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරනවා ඉතින් බැංකුවක ඉඳලම අපිට කියන්නකෝ බැංකුවකට තියෙන අභියෝග මොනවද කියලා බැංකුව කිව්වම රටත් එක්කම අනුබාධිතයි ඔබ දන්නවා මේ වෙද්දි සාරව ආර්ථික සංකෝචනයක් සිද්ධ වෙලා තියෙන යුගයක් මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ බර දැනුණු රටට සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන ඒ ආකාරයෙන්ම ආර්ථික කටයුතු පවත්වාගෙන යන ජනතාව රැකබලා ගන්න තිබෙන අභියෝගය ලොකුවට දැනු කාලයක් මේක වෙනදා කවදාට වටත්මන්න වඩා යනු රටේ ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකන් කන්ට්‍රි රේටින් කියලා කියනවා ඒ කන්ට්‍රි රේටින් එක පහළ දැමුණු කාලයක් මේක ඒ වගේම ඒක බැංකු ශාස්ත්‍රයටත් බලපෑව ඒ නිසා අපිට මේ වෙලාවේ ලොකු අභියෝගයක් තියෙනවා රටේ තියෙන අභියෝගය වගේම බැංකු ශාස්ත්‍රයට ලොකු අභියෝගයක් තියෙනවා ගණදුරුකරුවන්ට අපි ලබා දුන්න සහයෝගය ගණදුරුකරුවන්ට අපි ලබා දුන් මූල්‍යමය පහසුකම් ඒ ආකාරයකටම පවත්වාගෙන ඔවුන්ගේ ජීවන තත්ත්වයේ කිසිම පහත හෙලීමක් නොකර රට ඉදිරියට අරගෙන යෑමේ ලොකු අභියෝගයක් අපිට තියෙනවා මොකද මේ වෙද්දි අපිට ද්‍රවශීලතා අභියෝග තියෙනවා රටේ විශේෂයෙන්ම ද්‍රවශීලතාවයේ පැත්තෙන් බලනකොට විදේශ මුදල් වල තියෙන ද්‍රවශීලතාවයේ ලොකු ගැටලුවකට තියෙනවා රටේ රහස් බැංකුවේ ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මිල අධික ෆන්ඩින් සෝසස් වලට යන්නේ. ඒ කියන්නේ බින අධිකාර මුදල් මේ ළඟා කරගන්න මොකද සාමාන්‍ය බැංකු කටයුතු කරගෙන යන්න. ඒ වගේ ලොකු අභියෝගයක් තියෙනවා අරුණේ. ඒ අනුව ඔබ කිව්වා වගේ අපි
mila tholi anupatha gana katha karadi man kiyanna me abiyogayat ekkama apita siddha wenawa loku mila adika aramudal walata yanne ekena api hinda tamai ada ganadunu karuwanta tempatu karuwanta loku poli anupathikayak wenne api dan 125 kata wada asanna poli anupathayak laba denawa stavara tempatu sandaha e wageema ape nayakalama gattama ගොඩක් වෙලාවට අපි දීලා තින්නේ දූෘතිය වේදින් සහ සීලුම ශේෂ්ත්‍රයන් ආවරණය කරගන්න 10%කට වඩා අඩු පොලි අනුපාතිකයක් එක දීලා තියෙන ණය කලඹක් වැඩිපුර තියෙන බැංකුවේ ඒ අනුව ඒ ආන්තිකවල පොලි අනුපාතිකයන් වල ඒ ආන්තිකයන් වල සමතුලිතතාවයක් පවත්වා ගැනීම බැංකුව ලාභ ලබන ආයතනයක් විදිහට මූලිමේ ශක්තිය ස්ථාවර කරගන්න මොකද ඒ මූලිමේ ශක්තිය ස්ථාවර කරගත්තොත් තමයි අපේ විශ්වාසනීයත්වය තියෙන්නේ ඒ සියලුම අවශ්‍යතා සපුරගෙන සමතුලිතව ඉස්සරහට යෑමේ අභියෝගයක් තියෙන හින්දා අපි යම්කිසි පොලි අනුපාතිකයක් වැඩි කළත් ඒ වැඩි කරන්නේ අපේ පිරිවැය සමතුලනය කරගන්න මිසක් ලාභ ලබන්න නෙමෙයි. හරි ඒ අභියෝග ජය ගන්නමින් තාක්ෂණයට අනුගත වෙමින් තාක්ෂණය සමග පහසුකම් තව තවත් ගනුදෙනු කරුවන්ට ලබා දෙමින් මහජන බැංකුව මේ යන ගමනට අපි සුබපැතුම් එකතු කරනවා. ඒ වගේම බොහොම ස්තුතියි අද දවසේ නුගසෙවෙන අපේ ආරාධනය පිළිගත්තට අයබන් කියලා ඔබතුමියට සමු දෙනවා.